මිනිසුන්ගේ සාර්ථක අසාර්ථක බව තීරණය කරන්නේ මොකද්ද? මේකට උත්තරේ හොයාගත්තොත් අපිට ජීවිතයේ යම්කිසි සාර්ථකත්වයක් අත්කරගෙන සැනසුම පිරුණු ජීවිතයක් ගත කරලා මේ මහ පොළවෙන් දිනක සාර්ථක මිනිසෙකු ලෙස සමු ගන්න පුළුවන්. අපි අද ඒ ගැන කතා කරමු. लोके सार्थक असार्थक मिनुसुंगे सार्थक असार्थक भावे तीरने करने ओंगेन बहरवतिबेन साधक नुव ओं तुलमतिबेन साधक भव अपि मे वीडियो पट मालावपुराण तमे चैनल इतिबेन बहुतरयक वीडियो वलदी कियला तियेनवा मम विचारक नेवेयि लोके मे विषय गन कथा करण विविध विद्वतुन उगतुन हेम केनाम प्रकाश करण देयक तमयि पुज्जलगे सार्थकत्वये तियेने ओं तुलम मिस ओंगेन बहरव निवेकिन कारणे हरि सरलव कियतो केने के सार्थक असार्थक भावे तीरने कराने ओंगे विश्वास ओंगे सितुविले ओंगे पुरुदुहा ओंगे हसरीम किला पिटो ओंडन कियन पुलवा ओय टिकम एकिनेकट संबंध करनो लोके धनवत नतन सार्थक मिनिस्सु दिहा बेलुवम पेन देयक तमाय ओन सितन विधिय ओन हसरीन विधिय ओन प्रतिचार दक्वन विधिय दिनुदु लेस हितन दिनुदु विधिय प्रतिचार दक्वन अयाय अतर वेनसक् तियनो තවසරල කලේ කොටි මෙහෙමයි සාර්ථක අසාර්ථක මිනිසු තීරණය වෙන්නේ උප්පත්ති මත නෙවෙයි ඔවුන්ගේ සිතුවිලි මත සාර්ථක අසාර්ථක මිනිසු තීරණය වෙන්නේ ධෛර්යය මත නෙවෙයි ඔවුන්ගේ පුරුදු මත සාර්ථක අසාර්ථක මිනිසු තීරණය වෙන්නේ ග්‍රහය මත නෙවෙයි ඔවුන්ගේ විනය මත එහෙමනම් ලෝකේ සාර්ථක වෙච්ච පුජ්‍යලෙක් ගව තිබුණු පුරුදු විශ්වාස සිතුවිලි විනය සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙන ඕනම කෙනෙකුට ඇතිකර ගන්න පුළුවන් නම් සාධාරණ කාල සීමාව තුලදී ඒ පුජ්‍යලයට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. අපි ඔබත් එක්ක මෙතනින් අර කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලොව සාර්ථක මිනිසු ගාව තිබුණු පුරුදු මොනවද? ඒ පුරුදු ඔබටයි මටයි අපිට ඇතිකර ගන්න පුළුවන් නම් අපිට සාර්ථක පුජ්‍යලෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ පුරුදු අතරින් පුරුදු පහක් මම අද ඔබත් එක්ක මුලින් සාකච්ඡා කරන්න කැමතියි. ඊළඟ වීඩියෝ එකදී ඊළඟ පුරුදු කීපය සාකච්ඡා කරමු. හොඳට මතක තියාගන්න මේ වීඩියෝ අහලා මේ පුරුදු මොනවදත් කියලා දැනගෙන එතනින් එහාට ඔබ ආපහු ජීවත් වෙන්නේ ඔබේ පරණ පුරුදු දෙක්කම නම් මේ වීඩියෝ එක අහපෙකින් තේරුමක් නැහැ. ඔබට ඉන්න මට්ටමින් ඉහළට සැවිලා ඔබේ ජීවිතේ දැනට තියෙන අපහසුතාවලට උත්තර සොයාගෙන සරු මිනිසෙක් බවට පත් වෙන්න ඕනේ නම් සාර්ථක මිනිසු ගව තිබුණු පුරුදු අහගෙන ඉඳලා මැදේ ඔබ ඒවා පිළිපදින්නට පටන් ගන්නට ඕනේ. පළමු පුරුද්ද ලෝකෙ සෑම සාර්ථක පුජ්‍යලෙක් දිහාම බැලුවම පේන දෙයක් තමයි ඔවුන් සෙසු අයට වඩා උදෙන් නැගිටපු අය කියලා. මොකද්ද මේ උදෙන් නැගිටිනවා කියලා කියන්නේ? ලෝකෙ හැම සාර්ථක පුජ්‍යලෙක් දිහාම බැලුවම පේනවා ඔවුන් අඩුම ගානේ උදෑසන 4 5 වෙනකොට නැගිටලා දවස පටන් ගන්න තියෙනවා. හොඳයි. දැන් මේ වීඩියෝ අසාගෙන සිටින නරඹන ඔබ තවමත් 6 7 වෙනකන් නිදියන නැගිටලත් ආපහු පුටුවක් උඩ නිදියන කෙනෙක් නම් ජීවිතය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන්න එපා. නිින්දේ සටන, ඇඳේ සටන, උදේ නැගිටින සටන මිත්‍රයා ජය ගන්න බැරුව ජීවිත සටන කොහේ ජය ගන්නද? නිකබට ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව අධ්‍යයනය කළ බලන්න. උන් වහන්සේ අලුයමට පිබිදිලා සමාපත්තියට සමවැදී දවස ආරම්භ කර බව බුද්ධ චරිතයේ සඳහන් වෙනවා. ලෝක ඉතා ප්‍රබල ව්‍යාපාරිකයෝ උදෑසනම නැගිටලා යම්කිසි කාලයක් ඔවුන්ගේ දවස සලසුම් කරගන්න අනාගතේ කරන්න තියෙන දේවල් ගැන සිතන්නට යොමු කළ තිබෙන බව ඔවුන්ගේ චරිත කතා කියවද්දි තේරෙනවා. ලංකාවෙත් එහෙම අය ඕනෑ තරම් ඉන්නවා. එනිසාවෙන් ඔබට සාර්ථක පුජ්‍යලෙක් වෙන්නට ඕනේ නම් ප්‍රථමයෙන්ම මේ උදෙන් නැගිටීමේ පුරුදු හදා ගන්න. ඉන්දියාවේ උදෑසන 4යි 5යි අතර කාලය නැත්නම් 4යි 6යි අතර කාලය සාමාන්‍යයෙන් සලකනවා බ්‍රහ්ම හෝරාව ලෙස. බ්‍රහ්ම හෝරාව කියලා කියන්නේ මේ වෙලාවට නැගිට්ටව සිටිවිලි වල පරිසරයේ වෙනසක් තිබෙනවව ඉන්දියාවේ යෝගාචාරින් පවා විශ්වාස කරනවා. එහෙමනම් ඔබට ධනවත් සාර්ථක සරුසර පුජ්‍යලෙක් වෙන්නට ඕන නම් ප්‍රථම පුරුද්ද හදාගන්න උදෑසනින් නැගිටින්න. ඒක තමයි පළමු පුරුද්ද. දෙවනි පුරුද්ද තමයි ඔබත් එක්ක මම දැන් බෙදා හදාගන්න සුවපහසු කලාපයෙන් මිදීමේ පුරුද්ද. දිලිඳු ජීවිත ගත කරන කට්ටිය එයාලේ හුරු පුරුදුත් එක්කම ජීවත් වෙනවා මිස ඒවා වෙනස් කරන්න එච්චර කැමති නැහැ. ඒ ජීවිතේ සරුසාර කරගන්න අපේක්ෂා කරන කට්ටිය නිතරම තමුගේ කම්ෆර්ට් සෝන් කියලා අපි කියනවා සුවපහසු කලාපයෙන් මිදිලා ගමනක් යන්න සූදානම්.
ඔබ දැනටම ගත කරන ජීවිතය ඔබ වෙනසක් කරගන්නේ නැතිව ඔබට මීට වඩා වෙනස් ජීවිතයකට ගත යන්නට බෑ ඔබට වෙනස් ජීවිතයකට යන්නට ඕනේ නම් ඔබේ දැනට පවතින පුරුදු වල දැනට පවතින දිනචරියාවේ දැනට ඔබ ඉන්න සුවපහසු කලාපයෙන් මිදෙන්නට ඕනේ උදාහරණයක් විදියට ඔබ ගොඩාක්ම රූපවාහිනිය නරඹලා ගෙදර ඇවිල්ලා විවේකයෙන් විනෝදෙන් ඉන්න එක ඔබට සුවදායි වෙන්න පුළුවන් හැබැයි ඔබ හැමනම් ගත කරන්නේ ඔබට මේ ජීවිතෙම තමයි ගත කරන්න වෙන්නේ ඔබට ටෙලිවිෂන්යට විරාමයක් දෙන්න පුළුවන් නම් ඔබේ නිින්ද නිංගට අඩු කරන්න පුළුවන් නම් වෙනදට වඩා වැඩ පැය කීපයක් මහන්සි වැඩ කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මොකද්ද ඔබ සුවපහසු කලාවෙන් ඔබට යනවා හොඳට මතක තියාගන්න සාර්ථකත්වයේ තියෙන්නේ අපි සුවපහසු කලාවෙන් ඔබේ ඔබ මේ දක්වා කරපු දේවල් වල ප්‍රතිඵලය තමයි ඔබ දැනට ගත කරන ජීවිතය. මොකද ඔබ මේ දක්වා කරපු දේවල් වල ප්‍රතිඵලය තමයි ඔබ දැනට ගත කරන ජීවිතය. එහෙනම් ඔබට මේට වඩා වෙනස් ජීවිතයක් අවශ්‍ය නම් ඔබ මේ දක්වා කරපු දේවල් වල වෙනසක් කරගන්නට ඕනේ. ඒ කියන්නේ සුවපහසු කලාපෙන් මිදෙන්න සූදානම් වෙන්න. ලෝකේ ජයගත් අය සුවපහසු කලාපය තුල සිටිය අය නෙවෙයි ඒකෙන් මිදී ගමන ගිය අය. මම තුන්වෙනි කාරණය කියන්න කලින් නිකමට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ අන්තිමට කියවපු පොත මොකද්ද? කවද්ද කියුවේ? ඒකේ නම මොකද්ද? ඒකෙන් මොනවද ඉගෙන ගත්තේ? ඊටත් අදා වැදගත්ද? ඒ කියවපු පොත ඔබේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න, ඔබේ ඉලක්කය ජයග්‍රහණය කරන්න ඒ පොතේ තිබුණු මොන කරුණද ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ? මිත්‍රයා, ලෝකයේ ජයග්‍රහණය කරපු සාර්ථක මිනිසුන්ගේ තුන්වෙනි පුරුද්ද තමයි ඔවුන් නිතරම අලුත් දේවල් හොයන හොඳ පොතපත කියවීමේ පුරුද්ද. ඔබට පෙනේ ලෝකයේ අති දැවැන්ත සාර්ථක පුජ්‍යලෝ කියවීමේ රුසියෝ. ඔවුන් සමහර වෙලාවට අපි අවුරුද්දක් තුලදී කියවන පොත් ප්‍රමාණයට වඩා වැඩි පොත් ප්‍රමාණයක් මාසයක් තුල කියවනවා. කොහොමද? ඔවුන් ටිකක් වේගෙන් කියවනවා. ඔවුන්ගේ කියවීම පිළිබඳ අපූර්ව පුරුදු තිබෙනවා. නිකමට අන්තර්ජාලයට ගිහිලා ඔවුන් කියවන ක්‍රම ගැන සොයලා බලන්න. මම මීට කලින් වීඩියෝවක් කරපු ටෝනි රොබින් ඇන්තනිගේ ජීවිත කතාව කියවෙතින් ඔහු සම්පූර්ණම කියවීම හරහා ජීවිතේ පරිවර්තනය කරගත්ත පුජ්‍යලයෙක්. ඔබ තවමත් හොඳ පොතපත කියවීමේ ගුරුව හදාගෙන නැත්නම් හැම දිනකම රෑ නිින්දට යන කලින් අඩුගානේ පොතක පරිච්ඡේදයක්වත් කියවන්නේ නැත්නම් ජාත්‍යන්තරයේ ඉන්න විවිධ දේශකින්ගේ හඬපටවලට අඩුගානේ YouTube ගිහිලවත් සවන් දෙන්නේ නැත්නම් ඔබ සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඔබේ මොළයේ දත්ත වෙනස් වෙන්නේ නැතෝ ඔබේ සිතුවිලි වෙනස් වෙන්නේ නැහැ. සිතුවිලි වෙනස් වෙන්නේ නැතෝ ඔබේ චර්යාව වෙනස් වෙන්නේ නැහැ. චර්යාව වෙනස් වෙන්නේ නැතෝ ප්‍රතිඵල කොහේ වෙනස් වෙනද? ඔබට ජීවිතේ වෙනසක් ඇති කරගන්න ඕනේ නම් සාර්ථක මිනිසුන්ගේ පුරුදු පිළිපදින්න. තුන්වෙනි පුරුද්ද ඔවුන්ගව තියෙන්නේ කියවීමේ පුරුද්ද. මේ කියවීම කියන්නේ කොරිඩෝ වල කියවීම නෙවෙයි පොතපත කියවීම. ලොවදිනු සාර්ථක මිනිසුන්ගේ හතරවෙනි පුරුද්ද තමයි අසාර්ථකත්වයන් ඉගෙනීම නැත්නම් අසාර්ථක වී ෆේලියර්ස් කියලා කියන්නේ මේවෙන් ඉගෙනීම. සමනින් දිලිඳුව සිතන අය එක්කෝ අසාර්ථක වෙන්න බයයි නැත්නම් අසාර්ථකත්වයේ අවසානයක් විදිහට සලකනවා. ඒ නිසා ඔවුන් එතනින් එහාට ගමන් කරන්නේ නැහැ. ඒත් ලෝකෙ දිනු සාර්ථක මිනිස්සු අසාර්ථක වී ෆේලියර්ස් කියලා දෙයක් පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ එය තවත් ඉගෙනීමේ මාධ්‍යයක් විදිහට පමණයි. ඔවුන් යමක් කරන්න ගිහලා අසාර්ථක වුණොතින් ඔවුන් කරන්නේ කරපු ක්‍රමය වෙනස් කරමින් ඉදිරියට යන එක. නිකමට මතක් කරලා බලන්න රයිට් සහෝදරයෝ. ගුවන් යානය හදන්න ගිහලා කොච්චර වාර ගානක් අසාර්ථක වුණාද? නිකමට මතක් කරලා බලන්න තෝමස් වල්ලා එඩිසන් මහත්මයා. බල්බය හදන්න ගිහලා කොච්චර වාර ගානක් අසාර්ථක වුණාද? හැබැයි ඔවුන්ගේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් අසාර්ථකත්වය අවසානයක් විදිහට පිළිගන්නේ නැහැ. ඔවුන් අසාර්ථකත්වයෙන් පාඩම් ඉගෙනමින් ඉස්සරහට යනවා. දැන් ඔබට මේ ගුණාංගය අධ්‍යයනය කළ නැත්නම් ආදේශ කළ බලන්න ඔබ අසාර්ථක වීම නිසා අත්හැරි කෙනෙක්ද? එසේනම් ඔබ සාර්ථකත්වයේ ගමන යන්නමින් සිටින කෙනෙක් නෙවෙයි. ඒත් ඔබට අසාර්ථක වීම වලින් ඉගෙන ගනිමින් ඉස්සරහට යන්න පුළුවන් නම් සාර්ථක වෙන්න පුළුවන්. අද ඔබත් එක්ක කතා කරන්න පස්වෙනි අවසාන කාරණය. ඉතුරු කරුණු පහ අපි වෙනත් වීඩියෝ එකකදී සාකච්ඡා කරනවා. ලෝක සාර්ථක වෙච්ච මිනිසුන්ගේ පස්වෙනි පුරුද්ද තමයි වියදම් රටාවන් වල තියෙන වෙනස. ධනවත් වෙච්ච සාර්ථක වෙච්ච අය නිතරම තමුගේ ධනය සුකෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට වඩා වත්කම් අත්කර ගැනීම කෙරෙහි වියදම් කරනවා. මොනවද මේ වත්කම් කියලා කියන්නේ? මුදල් වියදම් කිරීම තුළින් අනාගතේ තමුන්ට ආදායම් වැඩි වෙන, තමුන්ගේ වත්කම් වැඩි වෙන දේවල් වල තමයි සාමාන්‍යයෙන් පොහොසත් මිනිස්සු මුල් කාලේ වියදම් කරන්නේ. හැබැයි දිලිඳුව සිතන කට්ටියගේ ස්වභාවය මේකේ අනිත් පැත්ත. ඔවුන් තමුගේ වැටුපෙන් වැඩිපුරම මිලදී ගන්නේ සුකෝපභෝගී භාණ්ඩ, නැත්නම් අපි කියන්නේ ලක්සරිස් කියලා ඒ වගේ දේවල් වලට වියදම් කරනවා. එහෙමනම් ඔබට යම්කිසි සරුසාර ජීවිතයක් ගත කරන්න ඕන නම්, ධනවතෙක් වෙන්න ඕන නම්, සැපවත් ජීවිතයක් ගත කරන්න ඕන නම්, ඔබේ වැටුප ඔබ කරන්න ඕන දේ තමයි අඩුවෙන් වියදම් කරලා
ධනය ඉපයන මාර්ගවල වියදම් කළ යුතුයි නැත්නම් ආයෝජනය කළ යුතුයි. ඒ පුරුද්ද හදා ගන්න නැතුව ඔබට සරු දිවියකට අවතීන වෙන්න බෑ. ඒත් ඔබ ගන්න වැටුපෙන් දැනට ජංගම දුරකථන මාරු කරමින්, ටෙලිවිෂන් මාරු කරමින්, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පරිභෝජනින් කෙලවරන දේවල් වලට වියදම් කරමින් නම් සිටින්නේ ඔබ හැමදාම මූල්‍ය අර්බුදයක ජීවිතය හිර කර ගන්නවා. මේ ගැන තවදුරටත් ඔබට දැනගන්නට ආසනම් රොබර්ට් කියෝසාකි මහත්මයා විසින් ලියා ඇති රිච් ඩැඩ් ඇන්ඩ් පුවර් ඩැඩ් කියන පොත කියව ගන්න. එහි ගොඩාක් තොරතුරු අන්තර්ගතයි. අපිත් වීඩියෝ කීපයක්ම කරලා තිබෙනවා අපේ චැනලයේ ඒවා අන්තර්ගතයි. ඒ නිසාවෙන් ධනවතුන්ගේ මූල්‍ය පුරුදු ඔබට ඇති කර ගන්න පුළුවන් නම් ඔබට සරු ජීවිතයක් ගත කරන්න පුළුවන්.